සඳහන් කරනවා ශිෂ්‍ය ව්‍යාපාරත් තානම් කරන්න. මේ පිනට පත්වෙච්ච ජනාධිපතිවරයා මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කරන්නයි කතා කරන්නේ. ඒව නැති කර මේමයි දැන් ජනාධිපතිවරයාට දැන් අවශ්‍යයි විශ්වවිද්‍යාල ටික සම්පූර්ණයෙන්ම යම් කිසි විදියකට වහගන්නද කියලා අපිට ප්‍රශ්න තියෙන්නේ. මොකද අපි දැක්කා මේ වෙනකොට බංගලාදේශ රජයත් බංගලාදේශ ශිෂ්‍යෝ සිය ගණන් මරමින් ඉන්නේ. සිය ගණන් මරමින් ඉන්න ශිෂ්‍ය පාර්ලිමේන්තු ශිෂ්‍යෝ මේවා කරන්න. ඒ ආදර්ශ ගණ්ඩෙත් දන්නේ රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන්නේ. කවුරුවත් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට බලය දීලා නැ කිසිම දෙයක් පුද්ගලීකරණය කරන්න. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ බලයේ ඉන්නේ පෝට්ටුවේ ඡන්ද 134යි. අපි දැක්කා පොහොට්ටුවේ නායකයෙක් වෙන මහින්ද රාජපක්ෂ පැහැදිලිවම මාධ්‍ය නිවේදන පවා නිකුත් කරලා අපි කිසි දෙයක් විකුණන්නේ නැහැ. කිසි දෙයක් පෞද්ගලීකරණය කරන්නේ නැහැ. පොහොට්ටුවේ අය කතා කරන්නේ අපිට ජනවරම තියෙන කිසි දෙයක් විකුණන්න නෙමෙයි කියලා. එහෙමදී රනිල් වික්‍රමසිංහ අර පොන්න නැගිටින බලාදේවි පෞද්ගලික විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා කියනවා අධ්‍යාපනය විකුණන ගැන කතා කරන්නේ. එද අපි අහනවා පොහොට්ටුවේ අයගෙන් ඔබ මේකට එකඟද කියලා. එදිර අධ්‍යාපනය කියන්නේ පමණක් නෙමෙයි ශිෂ්‍ය සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍යයින්ට සංවිධානය වෙන්න දෙන අයිතිය තමයි මේ නැති කරන්නේ. ශිෂ්‍ය ඔහු සඳහන් කරනවා ශිෂ්‍ය ව්‍යාපාරත් තානම් කරන්න. මේ පිනට පත්වෙච්ච ජනාධිපතිවරයා මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කරන්නයි කතා කරන්නේ. ඒව නැති කරන්න කතා කරන්නේ. මං හිතන්නේ ඒවට ඉඩම් වෙන්නේ නැහැ. ඔහු විශ්වාස කරනවා ඇති යම් විදියකින් මේ ශිෂ්‍ය කුලප්පු කරන් පවුගිය කාලේ මාස දෙකක් විතර විශ්වවිද්‍යාල වහලා තිබ්බේ. ධර්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යගේ අධ්‍යාපනය නැති වෙලා තිබ්බේ. කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ මේ රනිල් වික්‍රමසිංහ මේ ප්‍රශ්නේ විසඳීම වෙනුවෙන්. කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. විශ්වවිද්‍යාල වහගෙන ඉන්න තමයි හිටියේ. මොකද ඌට අවශ්‍ය වෙලා තියෙන පුද්ගලීකරණයට ඉඩ ගන්න. මොකද රටේ දේපළ ටෙලිකොම් එක ඇතුළු දේපළ විකුණනවා. ඒ වගේම සමස්ත විකුණම් කණ්ඩ යන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ. ඒතර ඒ අස තමයි අධ්‍යාපන විකුණන්නත් කතා කරන්නේ. ඒවට එරෙහි වෙන බලවේග වලට තමයි මොකද තර්ජනය කරන්නේ. හැබැයි ඒවට ඉඩ ලැබෙන්නේ නැහැ කියන කාරණාව අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිරට පැහැදිලිවම කියන්න ඕනේ. ඒ වගේම සයිට මරගලේ ඔළුවට ගන්න කියලා අපි විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිරට කියන්න කැමතියි. නැ පැහැදිලිවම මං හිතන්නේ මේ ආණ්ඩුවේ අරමුණක් වෙන්න පුළුවන් එක. මොකද ඔවුන් ඡන්දවලට බයයි. ඡන්දවලට යන්න බයයි. පුළුවන් තරම් උප්පර වැට්ටි දානවා ඡන්දේ කල් දා ගන්න. අපි දැක්ක අවස්ථා තුනකදී උත්සාහ කර අධිකරණය අරා ඡන්ද කල් දා ගන්න. ඒ වගේම දැන් තවත් තව ගැසට් එකක් ගහලා තිනවා. තව පාර්ලිමේන්තුවේ සම්මත කරන්න විවිධ ක්‍රියාමාර්ගල ඡන්දේ කල් දාන්න යන. ඉතින් ඡන්දේ කල් දාන්න ඔවුන්ට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න උත්සාහ කරයි. ඔවුන් ඒ අතර වාරේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයක් කුලප්පු කරන්න පුළුවන්. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය අපි හිතනවා ඒ වගේ යම් කිසි විදියක පාලනයක් ඇතුළු වැඩ කරන ව්‍යාපාරයක් එක පෞගිය කාලේ අත්දැකීම් එක්ක අපි දන්නවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ අරමුණ කෙසේ වෙතත් මෙරට අධ්‍යාපනය පුද්ගලීකරණය කරන්න ඉඩ තියන්නේ නැහැ කියන කාරණාව අපි අවධාරණය කරලා කියනවා.